ඉකුත් 6 වෙනිදා අලුයම කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින් ධීවරෙන් තිදෙනෙකුද සමගින් විහාරා නම් එක් දින ධීවර යාත්‍රාව පිටත්ව ගොස් ඇත්තේ එදිනම රාත්‍රියේ යලි පැමිණෙන අපේක්ෂාවෙන්. නව ඩියුලක්ස් පෙන්ටලයිට් හයිජීන් ප්ලස් මිදස් වන්නගන්නේ පාරම්පරික විශ්වාසය. නමුත් එදින රාත්‍රියේ 9ට පමණ යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා යාත්‍රාව පණගැන්වීමට නොහැකි වී තිබෙනවා. ඉන්පසු යාත්‍රාව වේගෙන් ඉන්දිය මුහුද සීමාවට පාවෙමින් තිබිය අතර එෙහිදී ඉන්දිය ධීවර යාත්‍රාවක සිටි පිරිසක් ඔවුන්ට ආහාර හා ජලය ලබා දී රැකවරණය සලසා තිබෙනවා. යාත්‍රාව අතුරුදන් වීම පිළිබඳව එහි හිමිකරු විසින් පොලිසිය හා නාවික හමුදාව දැනුම්මත් කර ඉකුත් 7 වෙනිදා රාත්‍රියේ තවත් ධීවර යාත්‍රා 3ක් මුහුදට යැවීමට කටයුතු කර තිබුණේ මේ අතරතුරයි. අතුරුදන් වූ ධීවරින් සොයා ගිය එම යාත්‍රාව උදෑසන විහාරා එක් දින යාත්‍රාව සොයා ගැනීමට හැකිව තිබෙනවා. රෑ 12-11 වෙදි මේ කට්ටිය එල්ලුණු මූදු ගිහිල්ලා ඇවිල්ලා තිබුණේ. ඉතින් 6ටත් නෑ. ඊට පස්සේ අපි දන්නවා ඊට පහ වෙනවා කියන එන්ජින් ටබල්යක් කියලා. ඊට පස්සේ අපි නාවික හමුදාව දැනුවත් කරලා මුලින්ම ඊට පස්සේ බෝට්ටු දෙකක් ගියවුවා අපි හොයලා බලන්න. මේ බෝට්ටු ගිය දිහාවට. ඒ බෝට්ටු දෙකට ගිහිල්ලා හම්බෙලා තිබුණේ නෑ. පහෝදාත් පොලිසිය ගිහිල්ලා එන්ට්‍රි දාලා අපිට ආරංචියක් ලැබුණා. අපේ වගේ බෝට්ටුවක් මූදේ තිබුණා කියලා තව කෙනෙක් ඇවිල්ලා කිව්වා බෝට්ටු ගාවට ගියේ නෑ. බෝට්ටුවක් දැක්ක පාවී තියෙනවා කියලා. අපි ඒ කියපු ලොකේෂන් එක යාගේ ගිහිල්ලා බෝට්ටු තුනක් රෑ පිටක් කරලා යවුවා ඒ කියපු තැනට. උදේ හොයනකොට ඉන්දියම් බෝට්ටුවක මේ කට්ටියව ගැට ගහගෙන තියෙනවලු. මේ කට්ටිය පාවි පාවි යනවා දැකලා අඬ ගහපම ළඟට ඇවිල්ලා මෙයාලව ගැට ගහගෙන බේරගෙන තියෙනවා. උදේ හොයාගෙන යද්දි අපේ බෝට්ටු දැකලා ඒකට කිට්ටු කරලා තමයි අරන් ඇවිල්ලා තිබුණේ. ඉන්දියම් කට්ටිය හොඳට සලකලා දුන්නා, කන්න බොන්න දීලා තිබුණා. ඊයේ සවස විහාරා යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නැවත කන්දකුලිය ධීවර තොටුපළ වෙත රැගෙන ආවා. රැංගින් එක නැවතුනේ අද්දැද්ද ස්ටඩ්ුන්නා. මගේ අවුරුදු 18ක් වෙනවා මගේ මුදු ජීවිතේ. මේ 18ටම වෙච්ච අගරතැබ්බේ තමයි මේක. ගොඩබිමකට එන්න අවසනාවක් නැති වේදෝ කියලා බලාපොරොත්තුම තමයි හිටියේ. අපි කාට තෝරාගන්න හම්බ වෙයිද කියන එකෙන් තමයි හිටියේ. කැලේ දෙන්නට තුවා අපේ ජීවිත කතන්දරේ මෙච්චරයි වෙන්නේ. මම අද දවසත් බලලා දෙවෙනි දවසනේ. දවසේ අල්ලුව ගෙලින් ඉන්දියාවට. ඒ අපේ තියුණ අපේ සිද්දයක්. ඒක අදාගත්ත රුවල වගේ. ඒක පොඩ්ඩක් ගාපුව පැයකට 7ක්ම එකමාරක් යනවා. හොඳ වෙලාවට ඉතින් අර ටෝලින් බෝට්ටු ගියේක ආවා අපි ගාව. ඉන්නත් වින්ද අපේ කතා ඉතින් ඉවරලා. මයි මතක් වෙනවා රෑට ගෙදර කට්ටිය. හීනෙනුත් දැක්කා ඉතින් ගෙදර ඇවිල්ලා ඉන්නේ. ආය ඇස්සරෙද්දි අනේ බෝට්ටු ඉන්නේ.